Somebody, yeah, that's my Maserati going ham. No salami, that's your chick. If I like it, then I'm straight. Boat garden in a club. Where the bottles at, rose? I'm happy I born Kelly Billigan. අද කතා කරන්න යන්නේ Google Translate එක ගැන. මොකද මේ Google Translate කියන්නේ? අපිට මොකක් හරි දෙයක් කියව ගන්න උනාම වෙන භාෂාවකින් තියෙන දෙයක් වුණත් අපි සරලව කිව්වොත් ඉංග්‍රීසියෙන් තියෙන දෙයක් අපිට තේරෙන්නේ නැහැ කියලා හිතමුකෝ. අපි ඒක සිංහලට පරිවර්තනය කරගන්නේ කොහොමද? නැත්තම් ඕනම භාෂාවකින් කොහොමද තියෙන ඕනම භාෂාවකින් තියෙන දෙයක් කොහොමද සිංහලට පරිවර්තනය කරන්නේ? එන්නේ ඒක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ Google Translate වලින්. මේ Google Translate එකේ ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ ඕනම භාෂාවක් අපිට එක්ක ටයිප් කරන්න පුළුවන්, එක්ක අපේ කටින් කියලා එක හරව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඒක මේ ෆෝන් එකේ ඇඟිල්ලෙන් ලියලා කියව ගන්න පුළුවන්. නැත්නම් අපිට මොකක් හරි ඒ ලැන්ග්වේජ් එක තියෙන එක කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒ භාෂාව සම්පූර්ණයෙන්ම තියෙන එක ස්කෑන් කරගෙන ඒගොල්ලෝ ඒක අපේ භාෂාවට පරිවර්තනය කරලා දෙනවා. ඒක තමයි මේ Google Translate ඇප් එකෙන් කරන්නේ. අද අපි මේ ඇප් එක ගැන කතා කරමු. මුලින්ම මේක Play Store එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. Google Translate කියලා මම ගහගෙන තියෙන ඉඳම ඕපන් කරනවා. මෙන්න මෙහෙම ඇප් එක තමයි. මෙන්න මේක තමයි ඇප් එක. මේක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න අපි දැන් ඕපන් කරලා බලමු. මේ විදිහට ඇප් එක ඕපන් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙහෙම එකක් ලැබෙනවා. මෙතන අපිට ට්‍රාන්ස්ලේට් කරන්න ඕන භාෂා දාගන්න පුළුවන්. මම දාලා තියෙන ඉංග්‍රීසි. අපිට එතන භාෂා ගොඩක් බලා ගන්න පුළුවන්. අපිට ඕන එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම ඉංග්‍රීසි දාගෙන තියෙන්නේ. මේ පැත්ත මම ට්‍රාන්ස්ලේට් කරන්න ට්‍රාන්ස්ලේට් වෙලා එන්න ඕනේ සිංහලින්ද. මම මේ පැත්තේ සිංහල දාගෙන තියෙනවා. මුලින්ම කතා කරලිමු මේකේ මේ ටිකෙන් කරෙන්නේ මොනවද කියලා. මේකෙන් අපිට මේක ඔන් කරලා වොයිස් එකකින් මොකක් හරි එකක් කිව්වොත් දැන් අපි ඉංග්‍රීසි දාලා තියෙන ඉඳ ඉංග්‍රීසියෙන් දෙයක් කිව්වොත් ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඒ වගේම මේකත් එහෙම එකක්. මේකෙන් දෙකම පුළුවන්. ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් දෙයක් කිව්වම සිංහලෙන් ටක් ගාලා මේකේ වදිනවා. මේකට සිංහල දෙයක් කිව්වොත් මේක ඉංග්‍රීසියෙන් ටයිප් වෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ අපිට දෙයක් ලියන්න. අපිට මෙහෙම මෙහෙම ඕන දෙයක් මේක ලියන්න පුළුවන්. ලිව්වට පස්සේ මේක දැන් අයන ලියනවා කියලා හිතමුකෝ. ඒතර අපිට මෙහෙම අයන ලිව්වට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අයන්න වැටෙනවා. අපි මොකක් හරි වචන ඇල්ලීමකෝද අයින් කළා. බලා ගන්න පුළුවන් මේක අම්මා කියන එක ඉංග්‍රීසියෙන් මදර් කියලා වැටෙනවා. අපිට මෙහෙම ලියලා ගන්නත් හැකියාවක් මේ ඇප් එකෙන් අපිට දීලා තියෙනවා. ඒක තමයි මේ ඇප් එකේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ කැමරාව. කැමරාව සිංහල දෙයක් ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කිරීමේ හැකියාව දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ ඉංග්‍රීසි දෙයක් සිංහල ට්‍රාන්ස්ලේට් කිරීමේ හැකියාව එතනදී. අපි ඒකින්ද බලා ගන්න පුළුවන් මේ අයිකන් එක වැඩ කරන්නේ නැහැ මෙතනදී. මෙතන අපි සිංහල දාලා තියෙනවා. අපි ඒක මේ දෙක මාරු කරලා ඊට පස්සේ මේ අයිකන් එක වැඩ කරනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි කැමරා ඔන් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි දැන් කැමරා ඔන් කරලා බලමු. ඊට පස්සේ අපිට මෙහෙම කැමරා ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලෑෂ් ලයිට් එක දාගමු. දැන් අපි මේක ෆොටෝ එකක් ගන්න ඕනේ මේ විදිහටම කරලා. ඊට පස්සේ ෆොටෝ එකක් ගත්තට පස්සේ බලා ගන්න ඕනේ ස්කෑන් වුණා. ඊට පස්සේ අපි සිලෙක්ට් ඕල් කරගමු. මෙන්න මේ විදිහට දැන් අපිට ඕපන් කරගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි ඔක්කොම ටික සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. මේ විදිහට තමයි මේක අපි ට්‍රාන්ස්ලේට් කරගන්නේ ලොකු පොයම් එකක් වගේ එකක්. මේක හැමෝටම වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා හිතනවා. ගොඩක් ඉගෙන ගන්න කට්ටියට මේක හොඳයි. මේකෙන් ඉංග්‍රීසි ඕනම දෙයක් අපිට සිංහලට හරව ගන්න පුළුවන්. අපිට වෙන භාෂාවලත් එක්ක අපි ගොඩක් මෙහෙම වෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙත් එක්ක හැරෙන්නේ ඉංග්‍රීසි දන්නේ නැති වචනයක් නැත්නම් ඉංග්‍රීසි මොකක් හරි පොයම් එකක් තියෙනවා අපිට ඒක තේරෙන්නේ නැත්නම් අපිට ඒක විනාඩි ගාණක් තුලදී සිංහලට හරව ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මතක ඇතුව අපි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ වලින් අපි ඉස්සරහදී හමු වෙමු. Somebody, yeah, that's my Maserati going ham. No salami, that's your chick. If I like it, then I'm straight. Boat garden in a club. Where the bottle?